ආලයක් අතිශයින්ම සාර්ථකව ශ්‍රී ලංකාවේ විවිධ විහෙර විහාරස්ථාන කරා ගමන් කරමින් සෑම වෙසක් පුර පසළොස්වක බොහෝ දිනයක්ම නිමිති කරගෙන අප ඉතාමත් දීර්ඝ කාලයක පටන් අතිශයින්ම සාර්ථකව සිදු කළා. හිරුශාක්‍යසිංහ මංගල්‍යයේ තිබෙන විශේෂත්වය ශ්‍රී ලාංකීය බෞද්ධ සම්ප්‍රදාය තව තවත් සුරක්ෂිත කිරීමට අවශ්‍ය කරන දායකත්වය මේ වැඩසටහන හරහා ලබා දීමයි. අද දවසේදී 2023 වසර වෙනුවෙන් හිරු ශාක්‍යසිංහ මංගල්‍ය දකුණු ලක ඓතිහාසික තිස්ස මහා රාම පුදබිම මූලික කරගනිමින් උදැසන කාලයේ පටන් විවිධ ආගමික කටයුතු සමග එකතුව සිදු වුණා. මේ වසරේ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ සුවිශේෂිතම අවස්ථාව ලෙසට හඳුනා ගන්නා මේ මොහොත අප සජීවී ලෙසට ඔබේ නිවසට ගෙන එන්නට සූදානම්. ආසියානු මාධ්‍යාලයේ ගරු සභාපතිතුමාගේ විශිෂ්ට සංකල්පයක් මේ වසර 10ක කාලයේ පුරාවටම ඉතාමත් උත්කර්ෂවත් ලෙස ක්‍රියාත්මක කරන්නට ආසියානු මාධ්‍යාලය අපට හැකියාවක් ලැබුණා. එනු එතුමන්ගේ නිරන්තර මඟ පෙන්වීම එතුමන්ගේ නිරන්තර සක්‍රීය දායකත්වය හිරු ශාක්‍යසිංහ මංගල්‍ය අතිශයම සාර්ථක කරගන්න අපට හේතුවක් වුණා. අප දැන් මේ මොහොතේ දකින්නේ එතුමන්ගේ සහභාගිත්වයෙන් එතුමන්ගේ දායකත්වයෙන් සමාධි බුද්ධ ප්‍රතිමාවක් මේ ඓතිහාසික තිස්ස මහා රාම සෑරදුන් අභියස තැන්පත් කිරීමට එපිලිම වහන්සේ වැඩම කරන ආකාරය ඒ වගේම අපට මතකයි 2018 වසරේදී මේ වගේම සමාධි බුද්ධ ප්‍රතිමාවන් දෙකක් මේ පින්බිමේ තැන්පත් කරමින් මේ පූජාව සිදු කළා. මෙවරත් හිරු ශාක්‍යසිංහ මංගල්‍ය වෙනුවෙන් ඒ ආකාරයටම සමාධි බුද්ධ ප්‍රතිමාවක් පූජා කිරීමේ කටයුත්තයි දැන් ඔබට මෙලෙස සජීව දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. අද දවසේදී මේ විදිහට උදෑසන කාලයේ පටන් හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ විවිධ ආගමික කටයුතු සිදු වුවත් මේ මොහොත ඉතාමත් සුවිශේෂී දහස් ගණනක් වූ බෞද්ධ ජනතාවගේ සහභාගිත්වය එයාගේ ආශිර්වාදය එයාගේ සක්‍රීය සහභාගිත්වය තුලයි මේ මොහොතේ මේ කටයුතු සිදුවන්නේ. දැන් ඔබට දකින්න පුළුවන් තැන්පත් කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් පුෂ්පෝපහාර සිදු කරන අවස්ථාව. එනනතුරු අෂ්ට පරිෂ්කාර පූජා කිරීමේ කටයුත්ත සිදුවනවා. මේ ආකාරයට වසර ගණනාවක ඉතිහාසයේ පුරාවටම අප මේ මහා පින්කම් මාලාව සිදු කරන්නට සෑම වෙසක් පුර පසළොස්වක බොහෝ දිනයක්ම හේතු කර ගන්නවා. ඒ අනුව අද දවසේදීත් මේ ඓතිහාසික තිස්ස මහා රාම සෑරදුන් අභියස සිට තිස්ස මහා රාම සඳගිරි උබේ රාජමහා විහාරාධිපති සියම්බහානිකායේ මල්ලතු පාර්ශවයේ මාතර කන්දබඩ පත්තුව ඇතුළු හම්බන්තර පළාතේ ප්‍රධාන සගනායක ආචාර්ය පූජපාද දේවාලේගම ධම්මසේන මහානායක හිමියන්ගේ පූර්ණ ආශිර්වාදයේ මැදියේ මේ කටයුතු මෙලෙස සිදුවන්නේ. මේ මොහොත වන විට මේ පින්බිම මූලික කරගනිමින් දහස් ගණනක් වූ බෞද්ධ ජනතාව සහභාගී වෙමින් මේ කටයුත්තට උන්ගේ ආශිර්වාදය ලබා දෙන මොහොතක දැන් අප තවත් පින්කම් රැසක් සිදු කිරීමේ පරමාර්ථය ඇතුළු ඒ කටයුතු සඳහා සූදානම් වනවා. අද දවසේදී මේ පින්බිමේදී රටේ සියලු දෝෂයන් දුරු වී සාර්ථකත්වයට ළඟා වෙන්නට අධිෂ්ඨාන පූජාවක් සිදු කරන්න නියමිතව තියෙනවා. ඒ වගේම මේ මොහොතේ ඔබ දකින්නේ 2018 වසරේදී ගරු සභාපතිතුමන්ගේ අධ්‍යක්ෂවීමෙන් පූජා කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමට පුෂ්පෝපහාර සිදු කිරීමට සූදානම් වන ආකාරය. ඒ වගේම ඉන්පසුව මේ චෛත්‍ය මළුව අභියස සිට සුවඳ දුම් පූජාවක් පැවැත්වීමට සූදානම්. දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කරමින් මේ සියලු පූජාවන් බෞද්ධ ජනතාව අතීතයේ පටන් සිදු කරපු ඉතිහාසයක මේ මොහොතේදී ගරු සභාපතිතුමන්ගේ දායකත්වයෙන් සහභාගිත්වයෙන් දහස් ගණනක් වූ ජනතාවගේ සහභාගිත්වයෙන් මේ කටයුතු මෙලෙස සිදු වෙනවා. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේලාට පුෂ්පපහර දැක්වීමෙන් අනතුරුව අනෙක් සමාධි බුද්ධ ප්‍රතිමාව කරා සභාපතිතුමන් ගමන් කරන ආකාරය දැන් අපි දකින්නේ. ඉන් අනතුරුවයි සුවඳ දුම් පූජාව පැවැත්වීමට නියමිත තිබෙන්නේ. වගේම අධිෂ්ඨාන පූජාව ආරම්භ කරමින් මේ ස්ථානයේ රැස්ව සිටින
බෞද්ධ ජනතාවගේ සාදුනාදේ මැදේ අධිෂ්ඨාන පූජාව සිදු කිරීමටත් සූදානම්. අද දවසේදී මේ ඓතිහාසික තිස්ස මහරාම සෑරදුන් මූලික කරගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ චෛත්‍ය රාජානන් වහන්සේ ෂඩ්වර්ණෙන් ආලෝකමත් කිරීමට ඉරුෂාක්‍ය සිංහ මංගල්ලේ අප සූදානම්. ගරු සභාපතිතුමන් මේ ආකාරයට මේ කටයුතු සිදු කිරීමේදී මහා සංඝරත්නයේ ආශිර්වාදය අප නිරන්තරයෙන්ම සිහිපත් කරනවා. උන්වහන්සේලාගේ අනුශාසනාව උන්වහන්සේලාගේ ආශිර්වාදය මේ සෑම කටයුත්තක් සඳහාම අපට මහා විශාල ශක්තියක් සපයන බව අප තාමත් කාරුණිකව ශ්‍රද්ධා සම්පන්න සිතින් යුක්තව සිහිපත් කරනවා. දැන් 2018 වසරේදී මේ පින්බිමේදී සිදු කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමාන් වහන්සේලා දෙනමට පුෂ්ප පහර දැක්වීමේ කටයුතු නිමාවට නියමතයි. නනතුරුවයි අප සුවඳ දුම් පූජාව සිදු කිරීම ආරම්භ කරන්න යුතු වෙන්නේ. සාදු නාදය සතර දෙසින් ගලාගෙන එන මොහොතක මේ මහා පින්කම ආරම්භ කරමින් අප අද සවස් යාමයේ වන විට මේ ඓතිහාසික තිස්ස මහරාම සෑරදුන් ෂඩ්වර්ණයේ නාලකමත් කිරීමට නියමිතයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ ආකාරයට ඓතිහාසික තිස්ස මහරාම සෑරදුන් ෂඩ්වර්ණයේ නාලකමත් වන්නේ ඒ බවත් අප ඉතාමත් සදහසිතින් යුක්තව සිහිපත් කරනවා. hiru gossip.lk